බේබී බබා සුවින් මව සතුටින් මල් පොහට්ටුවක් වගේ ලස්සනට ඉන්න මේ අලුත් බබා ගැන අලුතෙන් උපන් චූටි පැටිය ගැන අපි ගොඩක් දේවල් කතා කරමින් ගියා අපිට ලැබිච්ච ප්‍රතිචාරවලට ගොඩක් ස්තුතියි ඒ වගේම අදත් අපි කතා කරනවා මේ පුංචි පැටව ගැන බිලිඳ සුවේතුනි බෙන්ඩ බේබී බබා සුවින් මව සතුටින් බිලිඳ සුවය අලුත උපන් පුංචිම පැටවුන්ගේ අම්මලා ටිකක් මානසිකව කරදර වෙන ප්‍රශ්නයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. එකක් නෙමෙයි ප්‍රශ්න දෙක තුනක්. හැබැයි ඔබ දැකලා ඇති චූටි පැටවුන්ගේ සමහර වෙලාවට ලස්සන රෝස පාට මූණ තියෙන බබාලගේ තොප්පිය ගලවන්නෙම නෑ. ඉතින් සමහර වෙලාවට අම්මලා කරදර වෙනෝ මේ ගැන මොකද අපි දන්නෝ මේ චූටි බබාලා උපදිද්දි පොඩ්ඩක් පොළුවේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඔබේ එහෙලියක්ගේ පුංචි පැටියෙක්ගේ එහෙම නැත්නම් ඔබ දන්න කියන වෙනත් පුංචි පැටියෙක්ගේ මේ තත්ත්වේ නොතිබෙන්න පුළුවන්. ලස්සන රවුම් ඔළුවක් තියෙන චූටි පැටියෙක් ඔබ දකින්න පුළුවන්. ඔබේ පුංචි පැටියාගේ හිස පොඩ්ඩක් ඇදවිලා දික් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවට ඔබ කල්පනා කරනවනේ ඇයි මගේ බබාට මෙහෙම වුනේ කියලා. ඉතින් අපි බලමු ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ පුංචි බබාගේ හිස මේ විදිහට දික් වෙන්නේ ඇද වෙන්නේ හේතුව තමයි මෙයා මේ පුංචි උපත් මාර්ගයේ ඔස්සේ එද්දී එයාගේ හිසේ තියෙන විශේෂ අරුම පුදුම කිව්වොත් ඒක හොඳයි අරුම පුදුම පිහිටීම් තියෙනවා මේ චූටි පැටිය සාමාන්‍යයෙන් හිසෙන් මේ උපත් මාර්ගයේ දිගේ එන්නේ මූලිකව හිස මූලික කරගෙන මෙන්න මේ ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ තියෙනවා අපි දන්නෝ බබෙක් ටිකක් ලොකු වුණාට පස්සේ අපි ඒක හඳුන්වන්නේ තෙල්වල කියලා. ඉතින් මේ තෙල්වල කියන ප්‍රදේශය අපි ඒකට විද්‍යාත්මකව කියන්නේ නම් රන්ද්‍ර කියලා. මේ රන්ද්‍ර කියන්නේ හිසේ අස්ති නොපිහිටන ස්ථාන. ඒ අස්ති නොපිහිටීම ඇයි අපිට වැදගත් වෙන්නේ මේ බබා උපත් මාර්ගයේ ඔස්සේ එළියට එනකොට ඒ පුංචි උපත් මාර්ගයට මෙයාගේ හිස පොඩ්ඩක් නැමිලා කරලා පොඩ්ඩක් ප්‍රත්‍යස්ත වෙලා ඉඩ දෙන්න ඕනේ. මේවට තමයි මේ රන්ද්‍ර පිහිටන්නේ. ඊළඟට මෙයාගේ හිසේ අස්ති ඝනකම නැහැ. ප්‍රත්‍යස්තයි මෘදුයි සිනිඳුයි. ඒවට අපි කියන්නේ කාටිලේජ කියලා. ඕනම පුංචි පැටියෙකුගේ මේ හැම දෙයක්ම අස්ති භවනේ වෙලා නැහැ අස්ති. ඒ අස්ති කාටිලේජ තත්ත්වයෙන් තියෙන්නේ. ඒක නිසා තමයි චූටි පැටව දුවල ගිහිල්ලා වැටුණාට අර අපිට වගේ අතපයි කැඩිලා යන්නේ නැත්තේ. ඒගොල්ලන්ගේ අස්ති ටිකක් ප්‍රත්‍යස්තයි. හිසෙත් මේ වගේ. හිසේ තියෙන අස්ති ප්‍රත්‍යස්ත වීම තුල ඒව පොඩ්ඩක් ඇදිලා යම්කිසි හැඩයකට හැදෙනවා. ඉතින් ටිකක් ලොකු කාල සීමාවක් පැය දෙක තුනක් මේ අස්ති ඇදීමත් එක්ක ඒ අස්ති ටිකක් ප්‍රත්‍යස්ත වෙලා දික් වෙනවා. ඊළඟට මේ රන්ද්‍ර හරහා ඒගොල්ලන්ගේ අස්තිවල අපි දන්න ඕනම කෙනෙක්ගේ හිසේ කොටස් වශයෙන් තියෙන හිස් කබල. හිස් කබලේ ඔබ දැකලා ඇති හිස් කබලක් දැකලා තියෙනවනේ සීවණී කියලා තියෙනවා. එක එක අස්ති එකට එකතු වෙන මෙන්න මේ ආකාරයට මෙන්න මෙහෙම මෙහෙම පුංචි 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 රැලි වගේ. ඒ අස්ති එකතු වෙන තැන් වලට අපි කියන්නේ සීවණී කියලා. එතකොට මේ චූටි පැටවුන්ගේ මේ අස්ති කැබලියකට බැඳිලා තිනේවා අතිපිහිත වෙන්න පුළුවන්. අතිපිහිත වෙනවා කියන්නේ මේ අස්තිය මේ විදිහට බැඳිලා තිනවනම් මේක එකිනෙකට එක පිට යන්න පුළුවන්. ඉතින් මේ හැම අරුම පුදුම පිහිටීමක්ම තියෙන්නේ මේ අපේ අවශ්‍යතාවයේ මේ පුංචි පැටියා බිහි වෙන්න අවශ්‍යතාවය මත. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වෙලා චූටි පැටියාට එළියට එන්න මාර්ගය විවර කිරීම පහසු කිරීම උදෙසා තමයි මේ පිහිටීම් සිද්ධ වෙලා අර ඔළුව දිග්ගැසිලා හැදෙන්නේ. ඉතින් ඒක නිසා මේකෙදි කලබල වෙන්නත් එපා. ඔගොල්ලෝ කරදර වෙන්න එපා හිතෙන්. ඒක සාමාන්‍ය තත්ත්වයක්. බිලිඳු සුවය. ඊළඟ ගැටලුව තමයි කවද්ද මේක සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්නේ කියලා. ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. කාලයක් යද්දී ඔබේ පරම්පරාවේ අම්මගේ තාත්තගේ ආච්චිගේ සීයාගේ ජාන අනුව ඒගොල්ලන්ගේ හිසේ හැඩ යනුව මේ පුංචි බබාගේ හිස කොහොම වුණත් හැඩ ගැහෙනෝ ඔබ සකස් කරත් අතගාලා සකස් කරන්න ගියත් නොගියත් සෝබා දහමින් ඒක සකස් කරાવી බබා අවුරුද්දක් විතර යද්දී අවුරුද්දක් ඇතරම අවුරුද්දක් විතර ගත වෙනවා හරියටම ඒ පරම්පරාවේ ජාන අනුව එයාගේ හිස නිවැරදි ආකාරයට සකස් වෙනවා ඊළඟට බබාලගේ හිසේ ගැටලු අතර තවත් ගැටලුවක් තියෙනවා ටිකක් බහුලව හම්බ වෙන මේ නවජ බබාලගේ නවජ සූතියන්ගේ හිසකෙස් සම්බන්ධව හිසකෙස් යනවා ඊළඟට කොට්ටේ තිබ්බහම කොට්ටෙට හිසකෙස් ටික යනවා ඊළඟට ඔළුව පැතලි වෙනවා අර දිග වෙනවා වගේම කොට්ටේ තියෙන පැත්ත පැතලි වෙනවා ඉතින් ඒ ආකාරයෙන් හිස පැතලි වුණහම අම්මල බොහෝමයක් කරදර වෙනවා එක එක දේවල් කරනවා අනිත් පැත්තට තියලා තියෙනවා හරියට ප්‍රශ්න මේ වගේ අවස්ථාවකත් ඔබ කලබල විය යුතු නෑ මොකද ඒ හිසේ හැඩය අර මං කලින් කතා කරා වගේම මේ ප්‍රත්‍යස්තතාවයේ නිසා මෘදුකම නිසා ඇති වෙන්නේ ඊළඟට හිසේ තවත් ඇතිවන පුංචි ප්‍රශ්නයක් තමයි උපන් අලුත
මේ පුංචි පැටියාගේ හිසේ හැම ගැළවිලා ගැළවිලා යනවා. පුංචි කැබලි කැබලි තියෙනවා. හිසේ අර කෙස්සුත් ඒ විදිහටම ගැළවිලා යන්න පුළුවන් පනාවට ගොඩක් රොදවල් විදිහට. ඉතින් එවැනි අවස්ථාවකත් කලබල වෙන්න එපා. කුස ඇතුලේ ඉඳිද්දි අනවශ්‍ය විදිහට සෛලතට්ටු හිසේ සැකසීම තමයි මේකට හේතුව. මෙවැනි අවස්ථාවක අපි උපදෙස් දෙන්නේ මව්වරුන්ට හිස නෑව්වට පස්සේ පීරන්න. එහෙම නැත්නම් ගොඩාක් හිසේ කැබලි තියෙනවා නම් අනවශ්‍ය දේවල් රැඳිලා තියෙනවා නම් පොඩ්ඩක් ඔලිව් තෙල් වගේ දෙයක් දාලා බබාට ස්වාභාවික තෙල් වර්ගයක් දාලා පොඩ්ඩක් හිස හිමින් ඉතාමත් මෘදු අත ගාලා පුංචි පනාවකින් පීරන්න. ඒ පනාව පාවිච්චි කරද්දී ඉතාමත් මෘදු පනාවක් බබාල සඳහාම සකසපු පනාවක් වෙන්න ඕනේ. මොකද වැඩිහිටියෝ පීරන පනාවකින් බබාගේ හිස පීරන්න එපා කවදාවත්. මොකද එයාගේ ඔලුවේ රන්ධ්‍ර තියෙනවා, ඉතාමත් සියුම් හමක් තියෙන. ඉතින් ඒ වගේ වෙලාවට බබාල සඳහාම සකස් කරපු පනාවකින් මේ පුංචි මෘදු ඔලුව පීරන්න ඕනේ හැමින් සැරේ. ඊළඟ කාරණාව තමයි තෙල්වල කියන එක. කවද්ද මේ තෙල්වල වැහෙන්නේ? තෙල්වල කියන්නේ මොකද්ද? තෙල්වල කියන්නේ මං දැන් සඳහන් කරපු අර රන්ධ්‍ර. මේ රන්ධ්‍ර දෙකක් චූටි බබෙක් උපදිද්දි තියෙනවා. මේ රන්ධ්‍ර දෙක පිහිටන්නේ හිස ඉදිරියේ. දැන් අපි නාලලට පොඩ්ඩක් උඩින් මේ ආසන්නයේ එක රන්ධ්‍රයක් පිහිටනවා අස්ති නැති ප්‍රදේශයක්. අනිත් රන්ධ්‍රය පිහිටනවා පිටිපස්සේ. අපි ඒකට අපර රන්ධ්‍රය කියලා කියනවා. මෙන්න මේ අපර රන්ධ්‍රය තමයි කාලෙකදී ඔය තෙල්වල විදිහට හඳුන්වන්නේ. තෙල්වල කියලා හඳුන්වන්නේ පිටිපස්සේ තියෙන රන්ධ්‍රය නම් වැහෙන්න ටිකක් කල් යනවා. අවුරුදු එකමාරක් විතරයි. ඉස්සරහා තියෙන රන්ධ්‍ර නම් වැහෙන්න මාසෙකමාරක් තමයි ගත වෙන්නේ. ඒක නිසා තමයි මේ පිටිපස්සේ තියෙන මේ හරිය තියෙන රන්ධ්‍රය ඔබට චූටි බබෙක් අහුනොත් බලන්න මෙහෙම අත තියලා මෙතන පුංචි හිස්තැනක් වගේ බොහොම මොලොක්කට අහුවෙනවා. ඒක තමයි අපර රන්ධ්‍රය. අවුරුදු එකමාරක් විතර යනකොට ඒක වැහි යනවා. සමහර වෙලාවට පුංචි පැටව විජලනීයට පත් වුණ අවස්ථාවල, වතුර නැතුව විජලනීයට පත් වුණ අවස්ථාවල සමහරක් විට අපි මේ රන්ධ්‍රය අතගාලා බලනවා. මොකද විචලනයේ වුණ දරුවෙක්ව හඳුනා ගන්න හොඳම ලක්ෂණයක් මේ රන්ධ්‍රයේ පොඩ්ඩක් ඉදට උඩට ඉසීම හෝ යටට බැසීම. ඉතින් මේ වගේ වෙලාවල් වලට මං හිතන්නේ මේ රන්ධ්‍ර පිහිටීම රන්ධ්‍ර වලින් අපි සමියම් දේවල් දැන ගැනීමට මං හිතන්නේ ඒක හරි උදව්වක්. ඊළඟට පුංචි පැටවුන්ගේ හිසේ තියෙන තවත් ගැටලුවක් තමයි ක්‍රැඩල් කැප් කියන එක. ඒකට මං හිතන්නේ සිංහල වචනයක් නැන්නේ ක්‍රැඩල් කැප් කියලා හඳුන්වන්නේ. ඔළුවේ නිකන් කැප් එකක් දැම්ම වගේ පුංචි පැච් එකක්. ඒ කියන්නේ පුංචි සමේ වෙනස් වීමක් ඇති වෙනවා. අලුත් බබාලගේ සමහර වෙලාවට මේ හිසේ කෙස් සම්පූර්ණයෙන් ඉවත් කරනවා. ඒ වගේ අවස්ථාවල තමයි අපිට මේ ක්‍රැඩල් කැප් එක හොඳටම දකින්න පුළුවන්. ඉතින් ඔබට එහෙම දරුවගේ ක්‍රැඩල් කැප් එකක් වගේ පුංචි හිසේ වෙනස් වීමක් තිබුණොත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය අවුරුද්දක් විතර කාලයක් ගියාම මේක සම්පූර්ණයෙන්ම ටික 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 ඉවත් වෙලා සම්පූර්ණයෙන් ඉවත් වෙලා යනවා. බිලිඳු සෝය ඊළඟට පුංචි පැටවුන්ගේ අලුත් උපන් පුංචි පැටවුන්ගේ තවත් දකින්න තියෙන ලක්ෂණයක් තමයි මවුරු කලබල වෙන අවස්ථාවක්. මේක මේ චූටි පැටවුන්ගේ තියෙනවා නළලේ මෙන්න මේ ආකාරයට පුංචි පැල්ලමක් රතු පාට වෙච්ච මේ නළල හරහා. අපි ඒක හඳුන්වනවා ස්ට්‍රෝක් මාක් කියලා. මේක ඇත්තටම බටහිර රටවල බටහිර සංස්කෘතිය තුළ කියනවා කොක්කු තමයි චූටි පැටවු අරන් ඉන්නේ කියලා. එතකොට කොක්කා මේ ගෙනාපු මෙන්න මෙහෙම අල්ලගෙන කොකා පුංචි පැටියා ගෙනාපු මේ මාක් එක තමයි ස්ට්‍රෝක් කියන්නේ කොකාට. එතකොට මේ කොකා ගෙනාපු මාක් එක විදිහට තමයි ඒකට නම හැදිලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒකට හේතුව කොකෙක් ගෙනල්ලා නෙමෙයි. නමුත් ඒක සාම්ප්‍රදායික කාරණාවක්. ස්ට්‍රෝක් මාක් කියලා හඳුන්වන්නේ නළල මැද්දි පුංචි පැච් එක. ඉතින් සමහර අම්මලා මේ ගැන කලබල වෙනවා. ඒක කලබල විය යුතු අවස්ථාවකුත් නෙමෙයි, සාමාන්‍ය තත්ත්වයක්. ඒක නිසා මේ වගේ හිසේ ඇති වෙන සාමාන්‍ය ප්‍රශ්න බබාලගේ සාමාන්‍ය සහ අසාමාන්‍ය ප්‍රශ්න හඳුනාගෙන සාමාන්‍ය ප්‍රශ්නවලදී ඔබ කලබල නොවි යම්කිසි අසාමාන්‍යතාවයක් තිබුණොත් විතරක් වෛද්‍ය උපදෙස් පැතීම තමයි අවශ්‍ය වෙන්නේ. බබා සුවෙන් මව සතුටින් බබා එනතුරු මවක් වෙන සූදානම් වෙන ඔබ දැනගත යුතු මොනවද කියලා අපි දිගින් දිගටම කතා කරනවා. ඔබේ වයස මහා පොදු සාධකයේ විදිහට අපි කතා කරා පහුගිය සතියේ. ඒ වගේම තවත් සාධකයක් තියෙනවා මවක් වෙන්න සූදානම් වෙද්දී අනිවාර්යෙන්ම අවශ්‍ය කාරණාවක්. ඔබ ටිකක් මහත කෙනෙක් නම් සාමාන්‍යයෙන් ඔබට කට්ටිය කියනවා නම් ටිකක් මහත වැඩි කියලා ඔන්න චුට්ටි ගැටලුවක් තියෙනවා අතන ඔබ මවක් වීමේදී. මොකද අපි අර මහා පොදු සාධකයේ වයස වගේම ගත්තම මධ්‍ය ලක්ෂයේ විදිහට අපි සැලකන්නේ ඔබේ බර.
බර කිව්වහම අපි නවීන තාක්ෂණයට අනුව අපි බර කියන එක BMI කියලා එහෙම නැත්නම් ශරීර ස්කන්ධ දර්ශකය කියලා තමයි හඳුන්වන්නේ. මොකද උසට සරිලන බර. සමහර වෙලාවට ඔබ ගොඩක් උස කෙනෙක් නම් ඒ එකම වයසේ දෙන්නේ ගොඩක් උස කෙනෙකුයි ගොඩක් මිටි කෙනෙකුයි බරවල් දෙකක යුක්ත වෙන්න පුළුවන්. ඔබේ වයසට සරිලන බරක් නෙවෙයි පවතින ඕනේ. ඇත්තටම ඔබේ උස කොච්චරද ඒ උසට ගැළපෙන්න තමයි බර පවතින ඕනේ. ඉතින් ඒක තමයි අපි BMI කියලා හඳුන්වන්නේ. ඉතින් මේ බර කොහොමද මවක් වෙන්න බලපාන්නේ? ඉතින් ඇත්තටම අපි බැලුවහම ගොඩක් මව්වරු දරුවන් ලැබීම පතන දරුවන් බලාපොරොත්තු වෙමින් ඉඳලා දරුවෙක් ටිකක් පරක්කු වුණහම ගොඩක් වෙලාවට අපි ළඟට එන කාන්තාව බැලුවම හුඟක් වෙලාවට ඒගොල්ලෝ ටිකක් බරින් වැඩි මහතින් වැඩි. ඉතින් මේ බර බලපාන්නේ කොහොමද කියනවා නම් එකක් තමයි මේ බර කියන එක ඒගොල්ලන්ගේ ඩිම්බනීහරණය. ඒ කියන්නේ බිත්තර නිපදවීම කෙරෙහි කෙලින්ම ඍජුවම බලපානවා. ඊට පස්සේ හෝමෝන ක්‍රියාකාරීත්වය අපි දන්නෝ දරු පැටියෙක් පිළිසිඳ ගන්න නම් නියමිත හෝමෝන සමතුලිතව පවතින ඕන. ඉතින් මේ හෝමෝන පවතිනවා. නමුත් මේ හෝමෝන වල සමතුලිතතාවය ඔබේ අධික බර නිසා බිඳ වැටෙනවා. ඊළඟට ඔබේ ශරීරයේ අනිකුත් ඉන්ද්‍රියයන් ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ඉන්ද්‍රියයන් වලට මේ අධික බර සහ අධික මේදය අහිතකර බලපෑම් ඇති කරනවා. ඒක නිසාවෙන් අපි ගොඩක් වෙලාවට උපදෙස් දෙන්නේ ඔබ මවක් වෙන්න සූදානම් ඉන්නන් ඉන්නේ බර චුට්ටක් අඩු කරගන්න. එහෙම නැත්නම් උසට සරිලන බරක් පවත්වා ගන්න. බබා එනතුරු. හැබැයි මේ බර ගැන කතා කරද්දී අපි වහන් ඉන්න ඔබ බර අධික කෙනෙක් නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් කෙට්ටු කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අපි එතෙන්දි බර ගැන කතා කරනවා මවක් වෙන්න බර බලපානවා බර නැතිකමත්. ඉතින් සාමාන්‍යයෙන් අඩුම තරමින් කිලෝග්‍රෑම් 37ක්වත් ඔබට බරක් පවතින ඕනේ. 37ක් කියලා මම මේ කිව්වේ උස කොයි මට්ටමේ වුණත් අඩුම තරමින් කිලෝග්‍රෑම් 37ක් පවතින ඕනේ මවක් වෙන්න සූදානම් වෙන ඔබ. ඔබ මීට වඩා අඩු බරකින් යුක්ත කෙනෙක් නම් අනිවාර්යෙන් උපදේශණයකට යොමු වෙලා එහෙම නැත්නම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමු වෙලා කොහොමද ඔබේ බර වැඩි කරගන්නේ නිරෝගී විදිහට කියලා උපදෙස් ලබා ගත යුතු වෙනවා. ඔබ බර අපි දැන් කතා කරමින් යන්නේ වැදගත්ම කාරණාව බර වැඩි එක ගැන. ඉතින් බර වැඩි වීමට නම් අපිට බොහොම ප්‍රතිකාර අද සමාජයේ තියෙනවා සහ ගොඩක් අපේ කාන්තාව යොමු වෙනවා. මොකද බර අනිවාර්යෙන් ඔබේ ශාරීරික ස්කන්ධ දාර්ශකය සාමාන්‍යයෙන් අගයක් විදිහට ගත්තහම 18ත් 25ත් අතර පවතිනවා. මම දැන් 18ත් 25ත් කියලා කිව්වම ඔබ කල්පනා කරනවා ඇති කොහොමද අපි මේ 18ත් 25ත් මගේ තියෙනවද කියලා දැනගන්නේ. ඔන්න අපි හදන්නයි යන්නේ ශාරීරික ස්කන්ධ දර්ශකය කොහොමද මැනගන්නේ කියලා. අපි ශාරීරික ස්කන්ධ දර්ශකය මැනගන්න ආකාරය මෙන්න මේ විදියයි. ඔබේ බර කිලෝග්‍රෑම් වලින් ගන්න. හරියටම කිලෝග්‍රෑම් වලින් බර අරගෙන ඒ බර උඩට දාලා යටට දාන්න මේ බෙදීමක් සිදු කරන්නේ. උඩට ඔබේ බර දාලා යටට ඔබේ උස වැඩි කිරීම උස දාන්න. එතකොට ඔබට ඔබේ ශාරීරික ස්කන්ධ දාශක එනවා. උස හැබැයි ගන්න ඕනේ මීටර වලින්. බබා එනතුරු. උදාහරණයක් විදිහට අපි හිතමු ඔබේ බර කිලෝග්‍රෑම් 50ක් කියලා. කොහොමද ඔබ දැන් ශාරීරික ස්කන්ධ දාශකයේ ගණනය කරන්නේ? ඔබේ උස අපි ගමු 1.5ක් මීටර. එතකොට ඔබ උඩට දාන්න ඉරෙන් උඩට මේ බෙදීමේදී ඉරෙන් උඩට දාන්න කිලෝග්‍රෑම් 50 යටට දාන්න මීටර වලින් උස වැඩි කිරීම නැවත උස මීටර වලින් කියන්නේ 1.5 වැඩි කිරීම 1.5 මුලින්ම ඔබ 1.5 1.5න් වැඩි කරන්නේ. ඊට පස්සේ තමයි ඔබ අර 50 ඒකෙන් බෙදන්න ඕනේ. ඔන්න එනවා ඔබට උත්තරය ඔබේ BMI යගේ. ඔබ බලන්න ඔබේ BMI යගේ කොයි ආකාරයේ තියෙනවද? අපි සාමාන්‍ය වශයෙන් ගත්තාම 18ත් 25ත් අතර නම් ඔබ ඉන්නේ. ඔබට උපදේශනයක් බර සම්බන්ධයෙන් ඒ තරමට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔබ මීට එහාට පැනලා නම් ඉන්නේ චුට්ටක් ඈතට දෙපැත්තට. එහෙමනම් ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හෝ උපදේශන සේවාවකට යොමු වෙලා පොඩ්ඩක් උපදෙස් ගන්න. ඔබේ ආහාර පිළිබඳව ව්‍යායාම පිළිබඳව. මොකද අපිට මේ BMI යගේ කියන එක කාගේවත් ස්ථාවර නැහැ. ඕනම වෙලාවක අපිට ඒක අපි කැපකිරීමක් කරනවා නම් අපිට සකසා ගන්න පුළුවන්. ඔබ මවක් වෙන්න කලින් මේ උපදෙස් අරගෙන ඔබ හොඳ BMI යගේකට අවශ්‍ය BMI යගේට පත් වෙලා මවක් වෙන එක තමයි සුදුසු වෙන්නේ. එතකොට ඔබට ප්‍රසූතියේදී සහ දරුවෙක් පිළිසිඳ ගැනීමේදී ඇතිවන ගැටලු මගහරවා ගන්න බොහෝ දුරට අවස්ථාව තියෙනවා. බබා එනතුරු.
අපේ මව් කාඩ් පතෙත් ඔබේ මිය BMI යගේ ගැන ශාරීරික ස්කන්ධ දර්ශකය ගැන සඳහන් වෙනවා. හැබැයි අපේ අලුත් මව් කාඩ් පත්වල දැන් ඉන්නේ මේ ශාරීරික ස්කන්ධ දර්ශකයම මේ විදිහට ඇඳලා එනවා. මොකද මවගේ ශාරීරික ස්කන්ධ දර්ශකය ගණනය කළම තමයි බාර ප්‍රස්ථාරය හදන්නේ. එතකොට අපිට පුංචි හරි ඔබේ බරේ ගැටලුවක් ඇති වුණොත් මොකද දරුවෙක් හම්බ වෙන්න ආවට පස්සේ මේ මවගේ බර කෙමෙන් වැඩි වෙන්න ගන්නවා. ඉතින් මේ අවශ්‍ය බර ප්‍රමාණය අපිට නිර්ණය කළා. යම්කිසි ගැටලුවක් ආවොත් බොහොම ඉක්මනට තීරණයක් ගන්න අවශ්‍ය දේ කරන්න සූදානම් වෙන්න මේක හොඳ පිටුවහලක්. දෙන්නපේටි බබා සුවින් මව සතුටින් අම්මයි බබයි අම්මයි බබයි විශේෂාංගෙන් අපි කතා කරමින් ගියේ මේ පුංචි පැංචාංගේ මනස පාදන මග එහෙම නැත්නම් මෙයාලා සංවර්ධනය කරන්නේ මනස සංවර්ධනය කරන්නේ කොහොමද කියලා මේ පුංචි පැටවුන්ට උත්තේජන ලබා දෙන එක කොයි විදිහටද සිද්ධ වෙන්නේ ඇත්තටම චූටි පැටියෙක් උපදිනකොටම එයාගේ අර අපි කිව්වේ ගිය සතියේ සෛලජාලයක් හැදෙනවා කියලා මේ සෛලජාලෙන් ටිකක් විතර කුස ඇතුලෙත් හැදිලා ඉවරයි ඊට පස්සේ මෙයා උපන් ගමන් මෙයාට අපි පැරන්නු කියනවා මේ මොලේ සංවර්ධනයට නම ඒ තමයි S පාදනවා කියලා ඒ කියන්නේ S ඒ තරම්ම ප්‍රබලයි මේ මොලේ සංවර්ධනය කිරීම ඉතින් උපන් ගමන් ක්‍රියාත්මක වෙලා ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන ඉක්මනින්ම සෛලජාලයක් හදලා හොඳ ශක්තිමත් සෛලජාලයක් හදාගන්න උත්තේජන තමයි ඇසහරහ ඇතුල් වෙන්නේ. එතකොට අනිත් පංච ඉන්ද්‍රියයන්ගෙන් අනිත් හතර කුස ඇතුලේ ඉඳලම ක්‍රියාත්මක වෙනවා. උපන් වහාම වහා වහා ක්‍රියාත්මක වෙන ඇස උත්තේජනය කිරීම අතිශයින්ම වැදගත්. හැබැයි චූටි පැටියා උපන් දවසේම එයාට පේන්නේ කළු සුදු ලෝකයක්. කළු සුදු ලෝකයක් කියන්නේ අඳුර සහ එළිය. මේක සතියක් සමහරලාට දෙකක් එක බබාගෙන් බබාට පොඩ්ඩක් වෙනස් වෙනවා සතියක් දෙකක් සමහර වෙලාවට සති තුනක් යනතුරුත් කළු සුදු ලෝකයක් විතරයි පේන්නේ. ඉතින් ඒක නිසා මෙයාගේ මේ ඉක්මනට වර්ධනය වෙන මේ හදිසියේ පටන් ගත්ත උපන් ගමන් පටන් ගත්ත මේ උත්තේජන ලබා ගැනීම මාර්ගය එහෙම නැත්නම් අපි මේකට කියන්නේ බුද්ධිය ජනෙල් පියම් පත කියලා. ඉතින් මේ ජනෙල් පියම් පත පුබුදු කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි මේ චූටි පැඩියට අර අඳුර සහ එළිය අතර වෙනස පෙන්වන උත්තේජන ලබා දෙන්න. පුංචි බබාල ඔබ දැකලා ඇති දොරක් කැරියාම හොඳ ආලෝකයක් එන වෙලාවට හොඳට බලනවා. ඒක නිසා තමයි අපි චූටි පැටියගේ කාමරේට හොඳට ආලෝකය ලබා දෙන්න කියන්නේ. බිලිඳු සුවය. මගේ ඇති තියෙනවා මේ කාඩ් සෙට් එකක්, සැනපත් සෙට් එකක්. එතකොට මේ මොනවද කියලා ඔබට හිතේවි. ඇත්තටම මේ දරුවාට පෙන්වන්න පුංචිම කාලෙදි මාස දෙකක් තුනක් අතරේ පුංචි දරුවාට පෙන්වන්න පුළුවන්. හැබැයි පටන් ගන්න ඕනේ අඩුම තරමේ බබාට සති දෙකක් වගේවත් වෙද්දි. ඉතින් මේ වගේ සැනපත් කට්ටල සාමාන්‍යයෙන් දියුණු රටවල නම් පුංචි බබෙක් උපදිද්දී අර දෙනවනේ අත්‍යවශ්‍ය බඩු ලැබිස්තුව ඒ බඩු ලැබිස්තුවටත් අයිති. ඒ තරම් වැදගත්. ඔබට පුළුවන් මේ වගේ දෙයක් නිර්මාණය කරගන්න චූටි බබෙක් හම්බ වෙන්න ඉන්නවනම්, එහෙම නැත්නම් චූටි බබෙක් ගෙදර ගෙනහලා ඉන්නවනම් ඔබට පුළුවන් මෙවැනි දෙයක් නිර්මාණය කරගන්න. හැබැයි මේකේ මේ තියුණු බව, කළු සුදු අතර තියුණු බව, ඊට පස්සේ පින්තූරවල ප්‍රමාණය, ඊළඟට මේ වගේ තියෙන ජාමිතික හැඩතල, මේ හැම පින්තූරයක්ම නිර්මාණය කළ තියෙන්නේ බොහොම ජාමිතික හැඩතල සහිතව. බලන්න මේ හැම දෙයක්ම පින්තූරයකට වඩා ජාමිතික හැඩතල ගන්න උත්සාහ කළ තියෙනවා. මේ ජාමිතික හැඩතල පුංචි දරුවගේ දෘෂ්ටි ස්නායුවට තදින් තියුණුව වැඩිලා ඊට පස්සේ අර අපි කියපු ස්නායු ජාලය, නියුරෝන ජාලය නිර්මාණය කරන්න බලපානවා. ඉතින් ඒක තමයි ඊට පස්සේ බබාගේ දෘෂ්ටිය සම්බන්ධව අත්තිවාරම සපයන්නේ. මේ අත්තිවාරම ශක්තිමත්ව සපයනවා කියන්නේ ඔබ දරුවට බොහොම හොඳ අධ්‍යාපන අවස්ථාවක් ලබා දෙනවා. මේ කාඩ්පත් ඊළඟට අපේ මව්වරුන්ට ගැටලුවක් ඇති කොයි විදිහටද පෙන්වන්නේ, කොහොමද පෙන්වන්නේ, කොච්චර දුරින්ද පෙන්වන්නේ කියලා. ඇත්තටම මේ කාඩ්පත් පෙන්වන්න ඕනේ දරුවට පේන දුර. සාමාන්‍යයෙන් පුංචි පැටියෙක් උපන් විගස එයාට පේන දුර තමයි අඩියක් අඩි එකමාරක්, වැඩි මුණොත් අඩි දෙකක්. ඉතින් මේක සෝබාදහමි නියමයක්. මේ සෝබාදහමි නියමේ දීලා තියෙන්නේ මොකක් නිසාද? බබාට කිරි දෙද්දී අම්මා මේ විදිහට තියාගෙන අම්මගේ මූණ හොඳට පේන්න. ඒ කියන්නේ බබා කිරි බොද්දී අම්මගේ මූණ දිහා බලාගෙන කිරි බොන විදිහට තමයි මේ ප්‍රමාණි දුර ප්‍රේණ ප්‍රමාණි නිර්මාණය කළ තියෙන. ඊට එහෙන් තිනේවා යාඩ පේනවා. හැබැයි පොඩ්ඩක් බොඳ වෙලා වගේ පේන්නේ. ඒක නිසා මේ සැනපත් පෙන්නනවා නම් ඔබ අනිවාර්යෙන් පුංචි පැටියට අඩි එකමාරක් තමයි, අඩි එකමාරක් ගණනලා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත්
අඩි එකම ආරක් පමණ දුරකින් මේ වගේ ගානකින් තියලා තමයි මේ සැනපත් පෙන්වන්න ඕනේ. අනිත් එක තමයි නැවත 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 පෙන්වීම අවශ්‍ය වෙනවා. මේ සෛලජාලයේ ශක්තිමත්ව හැදෙන නියුරෝන නියුරෝන අතර සබඳතා ශක්තිමත් වෙන්න නැවත නැවත පෙන්වන්න ඕනේ. ඉතින් මෙවැනි අධ්‍යාපනික පසුබිමක් අධ්‍යාපනික අත්විවරමක් මේ බබාගේ මනස තුල නිර්මාණය කිරීම තුලින් ඔබේ දරුවා ඉදිරියේදී හොඳ බුද්ධිමතෙක් කරන්න ඔබට ගොඩක් උදව්වක් වෙයි. Panda baby papa suing mawa satutin වැඩසටහන අවසානයේ අපි අහන සරල ප්‍රශ්නෙට පිළිතුරු දීලා ගොඩක් තෑගි දිනා ගන්න ඕගොල්ලන්ට පුළුවන්. උසට සරිලන බර BMI යගේ ගණනය කරන්නේ කොහොමද? ඔබේ පිළිතුරු යොමු කරන්න මේ ලිපිනයට. තැපැල් පෙට්ටිය 1 මිල්ලෑව හොරණ. Panda baby papa suing mawa satutin. ලබන සතියේ ඉරිදා අපිත් එක්ක එකතු වෙන්න. පුංචි පැටවුන්ගේ දේවල් ගැන කතා කරන්නේ.